මේ මුන්ට පොඩක් කන්නා කියන පළවෙනි ඔබවහන්සේ තමයි මේ අපසාර බැලීමේ ප්‍රබලම පළවෙනි රත් එක්ක නා ඔය වෙන දෙයකට ආවේ අසුත් බලන්න කියලා නේ. එතකොට ලෙඩේ හොඳ වෙලා නැද්ද? ඈ හොඳයි කියන්න මේ කට්ටියට අපි ආවම මුන්ට මුන් නැතම මේ මං කොච්චර කිව්වා කෑගා මං කිව්වා කිව්වා කෑකගා තොපියේ ගණන් ගත්තේ නැහැ. මං මෙච්චර කාලයක් කැමතුන්නේ නැහැ වෙන අයලව කතා කරවන්න. ජීවිතේ පළවෙනි වතාව තමයි මේ වගේ කට්ටිය නවත්තලා මේ පළවෙනි වතාවට කෙනෙල්ලව කතා කරවන්නේ මේ අවුරුදු 6. ඒ කියන්නේ තොපිට මේක තේරුම් ගන්නද මං එන්න බට දෙන්න බැරිම අවස්ථාවයි තමයි මේ මෙයාලා පිටින් අත් දෙන්නේ. මං කොච්චර තොපිට දෙන්න කියත් මේක තොපි ගන්න දන්නවද? වාහගනි ඉතින් දැන් ආමුදුර ආයේ මොකටද? මම වෙදකම් කරේ කොහමද? මොකද්ද උනේ කියලා ඕන් ආගනilla. අපි ආමුදුර බුගවන්ත කියන්න හරි මොකුත් කියන්න එපා. ආගන්න කැමති කෙනෙක් ආගන්න නැත. ආයි මම කොන්දේ අමාරු. ඔව් කොන්දේ අමාරු. දැන් මම ඉසේ එතකොට මං කොන්දේ තෙල් ගෑවද? නෑ නෑ. දැන් කොන්දේ අමාරු එද්දි තිබ්බද අපි ආමුදුර? දැන් ඇවිදලා බලන්න කොන්දේ අමාරුවක් තියෙනවද කියලා. දැන් ඇත්තටම මට මේ හරි නිරෝගී භාවයක් ලැබුණා. දැන් කොන්දේ අමාරු නෑ වගේද? නෑ නෑ කොන්දේ අමාරු. ඒතකොට ඇත්තට වෙදකම් කරාද? නෑ නෑ. මේ ආමුදුරංගෙන් ආපේව ඇත්තට වෙදකම් කරන්නේ නෑ. මම උදේ කිව්වනේ අපි බලමු කරලා කියලා. ආ මම මේවා දැනගෙන හිටියේ නෑ බෝලා. අවදි වුණේ මම මේ ඊයේ පෙරේදා. ඒකනේ මං කියන්නේ මං අවදි වෙලා ඉන්නේ. නොදැන මගේ ඇඟේ තිබ්බ දෙයින් වෙලා තියෙනවා. නමුත් දැන් අවදි වෙලා. ඒතකොට ගණියව කොහොමද? මේක දැන් දෙල්ලමකින් ගන්න හම්බෙන්නේ නෑ පුතා. ඉතල්ලා දෙල්ලම් කර කර ගත්තා. හරියට ගන්න එකට තමයි ගුණ දැන්. මොකද මින් එහාට නෑ පුතා මගේ කිසිම සමාවක්. ඌමන නැති උන් අතාරිනවා මයි. ඌමනයි කාව විතරයි මම මින් එහාට මෙතනින් යන්නේ. කැමති කෙනෙක් ඔන්න අවස්ථාව තියෙනවා ඌමනාවෙන් ගන්න නම් මේ ආමුදුරුව ඌමනාවෙන් අරන් තියෙනවා. දැන් මං මෙච්චර කල් මෙතන මහානායකලට බැනලා තිනවා. දැනුත් මං උදේත් අර බුදු කතාවක් කිව්වනේ නේද? ඒත් මේ ආමුදුරුව මෙතන හිටියද අපේ හොඳා. මට වෛරයක් ගෙනල්ලා නෑ. වෛරයක් ගෙනව නම් සමහරට මේ ආමුදුරන්ට අද මේ සුවය ලැබෙන්නේ නැති වෙන්න තිබ්බ බොහෝ දුරට මං හිතන පැත්තේ. මොකද මං ඒ දිතිවිලි එවිලිටිය නෑ. දැන් මේ මං උනේ ගෝමනාදේ ගන්න නැතිව මට ඕනේ නෑ නේද බං? බලෙන් දෙන්න පුළුවන්ද බං? දෙන්න ගියාම මගේ වලට මොකද වෙන්නේ? ආ ඒක තමයි. ඒ හින්දා ඌමනාදේ හරියට ගන්න ආයෙත් මෙන්න මෙතෙන් පටන් මේ භූමියේ මේකට ගේන ලැබෙන දේ විශ්වාස කරන්න. ඔච්චර තමයි මං දන්නේ.